මාතර දෙනියාය අතර දෙනියාය සිංහරාජ වනාන්තරයේ සම්බන්ධ වෙලා තියෙන දෙනියායට විශේෂ හැමෝම දන්නේ දෙනියාය කොටපල අපේ ගෙවල් කිට්ටුවම තමයි ගැටබරු දේවාලේ තියෙන්නේ ගැටබරු දේවාලේ ආශ්‍රිතව තමයි මේ ඉපදුනේ ජීවත් වුනේ පාසල් ගියේ මම සාමාන්‍ය පෙළ අපේ පාසලේ හොඳම ප්‍රතිඵල ලැබුණේ අවුරුදු 1987 D7ක් B1ක් ඒ කාලේ D තිබුණේ අද ඒ වගේ A level A3යි B1යි ඒ කාලේ AB නේ තිබුණේ A3යි B1ක් ගත්තා 24ක් තිබුණා ලකුණු නම් මට මතක නැහැ නමුත් කොහොම හරි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේට ව්‍යාපාර පරිපාලන විද්‍යාව විශේෂ උපාධියක් හදාරන්න සුදුසුකම් ලැබුවා ඔව් ඇත්තටම ඒ කාලේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ දැන් තිබිච්ච ඉහළම කෝස් එක තමයි ව්‍යාපාර පරිපාලන විද්‍යාව මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගත්තේ මොකද අපිට ඉංග්‍රීසි බෑ ඉතින් අපි සාමාන්‍ය පවුලක් ඇත්තටම ගත්තොත් අපේ ජීවිතය ටිකක් සංකීර්ණ ජීවිතයක් ගත කරපු කාලයක් තිබුණා අපිට කවුදේ ජීවිතේ කොයි වගේද කියලා කියන්නේ ඔව් තාත්තා ඒ කාලේ අපේ ගමේ තුන කෙසෙල් කැම් පළතුරු එකතු කළා අපේ අම්බලංගොඩට කොළඹට ගෙනිහිල්ලා විකුණනේ ඒකයි මට අම්බලංගොඩ සම්බන්ධයක් තියෙන අපේ මාමා ඉතින් අම්බලංගොඩ අම්මා ඇත්තටම වත්තේ දලු කැඩුවා වතු වල වැඩ කරන එක තමයි ඒ කාලේ තිබිච්ච රැකියාව අදත් වගේම තේ කර්මාන්තයක් තිබට තේ වගාවේ අපි හිටියේ තේ ෆැක්ටරි වැඩ කරන එක අපේ අම්මා ඩෙවෝනියා තේ ෆැක්ටරි වැඩ කරේ ඒ වයින් තමයි අපිට අධ්‍යාපනය ලබා දුන්නේ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොටත් අම්මා ඒ රස්සාම කළා තාත්තත් එහෙමයි ඔබ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතෙක් හැබැයි අම්මා කවදාවත් ඒ රැකියාවෙන් තාත්තා ඒ රැකියාවෙන් ඉවත් වෙන්නේ නැහැ කවදාකවත් ඉවත් වෙන්නේ නැහැ මොකද එහෙම ඉවත් වෙන්න හැකියාවක් තිබුණ නැහැ ඒ අයට මොකද ඒ අයගේ ජීවිතේ මගේ දේශපාලනේ දෙකක් මට කැම්පස් එකේ කාඩ් එක දෙන්නේ ඩයින කියලා ඇයි ඩයින කියන්නේ මොකද මේ මගේ අතේ ඇඟිලි වල දැකලා හුඟක් අය හිතන්නේ මම මේ උපතින්ම ආබාධිත කෙනෙක් හැටියට නෙමෙයි 88 89 මම හරි කරදර වෙච්ච නිසා කියලා ඔව් මේදි මම හැමෝම දන්න දෙයක් නේ මේක නේද මේ මගේ අතපය කකුල් දෙකෙත් එහෙමයි මගේ උපතින් තියෙන ආබාධයක් ඔය සමහර මන්ත්‍රීවරුත් මේ මේක විහිළුවට ලක් කළා හාස්‍යයට ලක් කළා මම මේ බෝම්බ ගහලා රෙහෙමි කියලා කැම්පස් එකේ යාළුවොත් මුල් කාලේ එහෙම තමයි හිතුවේ මේ ඩයිනමයිට් කියන එක තමයි ඩයින කියලා කාඩ් එක වැදුනේ ඉතින් ඒ කාලේ එක එක්කෙනාට තියෙන කාඩ් වල මට තිබුණේ එහෙම එකක් ඉතින් මට එහෙම ඔබේ ජීවිතේ මේ මේ මට්ටමට එන්න ඔබේ ඔය ශාරීරික ආබාධයන් කිසිම හේතුවක් උනේ නැහැ නේද මං හිතන්නේ ඒක ධෛර්යයක් වුණා මොකද මම හැමදාම ඔය ආබාධිත අයට කියන්නේත් ඒකයි ආබාධ සහිත අයට يعني ජීවිතෙන් උපතින්ම ආබාධ සහිත අයට මං කියන්නේ ඒක ආශිර්වාදයක් කරගන්න ඒක ස්වභාවීය ධර්මෙන් අපිට දීපු දෙයක් නේද දැන් හුඟක් දරුවෝ ඉන්න අපේ සමාජෙත් මේ විවිධ ආබාධයන් සහිතව ජීවත් වෙන අය කටහඬ ආබාධ තියෙනවා ඇස් දෙකේ කන් දෙකේ එහෙම ඒ අය දිහා අනුකම්පාවකට වඩා බලන්න ඕන අපි ඒ අයට අවස්ථාවක් කොහොමද හදාන්නේ සමාජය ඇතුළේ කියලා ඔබ දැක්කද 2005 මැතිවරණ ප්‍රතිඵලේ ජනාධිපතිවරණේ ලක්ෂකින් විතර තමයි රයිල් ක්‍රූසින්ග බැරදුනේ ඉතින් ඒ ලක්ෂයේ වෙනස හැදුවේ කවුද ජනතා විමුක්ති පෙරමුණ මොනවද කරේ ඉතින් අපි ගෙයින් ගෙට ගිහිල්ලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා කැන්වසින් ගිහිල්ලා රැස්වීම් තියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරේ